මම අන්තර්ජාලයේ දැකපු තවත් ලේසි රසවත් කියලා හිතපු කෑමක් චුට්ටක් වෙනස් කරලා හදන්න තමයි හදන්නේ. මේකේ මම රෙසිපි එක බලනකොට තිබුණේ හෑෂ් බ්‍රවුන්ස් කියලා. හැබැයි දැන් මගේ ගාව වම්බුටු තියෙන නිසා මම මේක වම්බුටුත් එකතු කරලා හදන හෑෂ් බ්‍රවුන්ස් තමයි මම මේ හදන්නේ. මේකට අපිට ඕන වෙනවා පිටි. දැන් මම මේ පිටි ටික ගත්තේ මම මීට කලින් හැදුවා වම්බුටු වඩේ. ඒ වම්බුටු වඩේ වලින් ඉතුරු වෙලා තියෙන පිටි ටිකට තව පිටි ටිකක් එකතු කරලා ගත්තා. ඊට අමතරව අපිට ඕනේ මේ විදිහට දිගට කපාගත්ත අල. අල ගෙඩියක් අරගෙන අල ගෙඩිය අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේක භාවිතා කරලා ග්‍රේට් කරගන්න. ඒ විදිහට අරගත්ත අල ටිකක් තමයි මේ තියෙන්නේ. දැන් මම මේක කපා ගන්නකොටම වතුරට දාගත්තා ලුණු ටිකක් තියෙන වතුරට. ඊළඟට හොඳට මෙහෙම මිරිකලා අරගන්නවා. අරගෙන අපි මේ අපේ පිටි ටිකටම එකතු කරගන්නවා. ඊට අමතරව මම මේකට පාවිච්චි කරනවා මේ ලුණු. මේ ලුණු සහ චූටියට හීනියට කපාගත්ත වම්බුටු. හරි, දැන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලා මම මේ ඔක්කොම ටික එක බෝල් එකකට දාගන්නවා. මේ විදිහට මම අලයි, ලුණුයි, වම්බුටුයි ඊට පස්සේ අපි පාම්පිටි ටිකකුයි මේකට එකතු කරගත්තා. ඊට පස්සේ මම පොඩ්ඩක් මේක කවලා කරගත්තා. එහෙම නැත්නම් එහෙම අල ටික පොඩ්ඩක් අර කහට පිපෙන්න ගන්න හින්දා දැන් අපි මේකට එකතු කරනවා ලුණු ටිකක්. රස බලලා රස අනුව ලුණු දාගන්න. ඊට අමතරව ගම්මිරිස් ටිකක් එකතු කරන්න ඕනේ. එතකොට තමයි මේක රස වෙන්නේ. ඔගලන්ට අවශ්‍ය නම් රම්පේ කරපිංච ටිකක් දාගන්නත් පුළුවන් හීනියට ලියලා. ඊළඟට අපි මේකට එකතු කරනවා බිත්තරයක්. දැන් මේ ටික මේ විදිහට දාලා හොඳට අනාගන්න තමයි තියෙන්නේ. හොඳට එකතු කරලා හොඳට අනාගෙන පොඩ්ඩක් දිවගාල බලන්න ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වැඩිලාද කියලා. ඊට පස්සේ අපි කරන්නේ මේක බැදගන්න එක. හරි, මම දැන් මුලින්ම මේ ටික එකතු කරගෙන ඉන්නම්. මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. පිටි ගොඩාක් දාන්න එපා. පිටි ටිකක් චුට්ටයි පිටි දාන්නේ මේක අර පොඩ්ඩක් එකතු වෙලා තියෙන විතරයි. දැන් අපිට මෙහෙම අතින් මේ වගේ පුංචි කෑල්ලක් හදාගන්න පුළුවන් නම් අපිට පිටි ඕනේ නැහැ. මේ විදිහට යන්තම් පුංචි කෑල්ලක් හදාගන්න විතරයි අපිට පිටි ඕනේ. එහෙම නැතුව ගොඩාක් පිටි එකතු කරන්න එපා මේකට. දැන් මම මේ විදිහට හදාගත්තා. දැන් මේක චුට්ටක් ගුලි හදලා අපි තෙල්ට දාන්න විතරයි තියෙන්නේ. ගොඩක් වෙලා මේක හදලා තියාගන්න එපා. මොකද මේ අලවලින් වතුර නායේ ආයේ උනනවා. එතකොට මේක දියාරු ගතියට එනවා. ඒක නිසා ඉක්මනට තෙල් ටික රිපේ තියලා තෙලට දාගන්න ඕනේ. ඔන්න දැන් මේ විදිහට අපි හදාගෙන තියෙන්නේ. මේක අතින් අල්ලනවට වඩා අපිට ලේසි. මෙහෙම පොඩි කෑල්ලක් මේ විදිහේ පුංචි පොඩ්ඩක් බොහොම පොඩ්ඩක් මෙහෙම අරගෙන මේක අපි තෙලට දාමු. එතකොට මේක තෙලේ ගෑවෙනකොට තංගාල මේක එකට එකතු වෙලා අපිට මේක හැඳින් ඉවත් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි මේක තෙල් එකට දාලා බැද ගන්න ඕනේ. මොන බලන්න මම දැන් එකක් රත් වෙච්ච තෙල් එකට දැම්මා. මේක තංගාල තෙල් ටික උරාගත්තට පස්සේ එකට එකතු වෙනවා. පස්සේ අපිට මේක බැද ගන්න පුළුවන්. තෙල් ගොඩාක් ගන්නෙත් නැහැ මං චුට්ටයි අරගන්නේ. මේ විදිහට එකට එකතු වෙනවා නේ. ඒක දැන් මෙලි ගැඹුරු තෙලේ නැතුව අපිට බැද ගන්නයි තියෙන්නේ. මේ විදිහට පැත්ත දාලා ආයෙ බැද ගන්න පුළුවන් අනිත් පැත්ත. මේ විදිහට අපි ඔක්කොම ටික හදන්නම්. ඔන්න අපි හදපු හෑෂ් බ්‍රවුන්ස්. මේකට හෑෂ් බ්‍රවුන්ස් කිව්වට ඇත්තටම පොටැටෝ විතරක් නෙවෙයි. පොටැටෝ හෑෂ් බ්‍රවුන්ස් කියන්න බෑ. පොටැටෝ, ඊළඟට බ්‍රින්ජර් දෙකම තියෙන හෑෂ් බ්‍රවුන්ස් තමයි අපි හදලා තියෙන්නේ. ඉතින් පුංචි බබාලට වම්බටු කවා ගන්න බැරි නම් උනන්ට හරි ලස්සට මේක හදන්න පුළුවන්. කාලා බලන්න හරි රසයි. එහෙනම් අපි තවත් මේ වගේ ලේසි සරල කෑමකින් ආයේ හමු වෙමු. මම ඔයගලන්ට කියලා දෙන්නේ ගොඩාක් වෙලා යන කෑම නෙවෙයි. මමත් අර්ථදා බලන්නේ ඔය ලේසි සරල කෑම. ඉතින් මේ දවස්වල කඩවල් වලට යන්න බෑ. අපිට මේ විදිහට හදලා කන්න පුළුවන්. තෙරුවන් සරණයි හැමදෙනාට.
මම හෑෂ් බ්‍රවුන්ස් ඔක්කොම බැදගෙන තියෙන්නේ. මේක මම දැන් කාලා බැලුවා, හරි රසයි. මේ බලන්න. මෙහෙම තමයි තියෙන්නේ. අර ටිකට අර අපි ග්‍රේට් කරගන්න හින්දා හොඳට තැම්බෙනවා. මේකට කරපිංචා ටිකක් දැවගත්තාම නම් තව රස වේ කියලා මට හිතුණා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි. සෞභාග්‍යයේ ශක්තිය ආකර්ෂණය කරන සෞභාග්‍යයේ පළිඟු කට්ටලය සහ දම් පැහැයෙන් දිදුලන දම් මානෙල් මල බලන්න පුතේ කොච්චර ලස්සන සංකලනයක්ද. සුභා දහමේ අපූර්වත්වය තුළින් මේ විශ්වය ආශිර්වාදය ලබා ගන්නට සුභා දහම කොයි තරම් අපිට ආදරෙයිද.